සජාතික පෙරමුණත් සමග එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ එකතු වීම පිළිබඳව එකඟතාවයක් දැන් තියෙනවා. හෙට වෙනකොට ඒ දේ සිද්ධ වෙවි. දැනට මහලේකම්තුමා සජාතික පක්ෂයේ එතුමාගේ පක්ෂයේ ප්‍රධාන ලීලාරින් සමග සාකච්ඡා කරමින් පවතිනවා. ඒ එකඟතාවය හෙට වෙනකොට මාධ්‍යයට දැක ගන්න පුළුවන් වෙයි. ඒ මන්ත්‍රීකම ලබා දීම සහ මේක කාරණා දෙකක්. ඒ පිළිබඳව මා හිතන්නේ මහලේකම්තුමා සහ අපේ පක්ෂයේ නායකතුමා තීරණයක් ගනිවි. ජනතාව ප්‍රතික්ෂේප කරපු මන්ති තනතුරා ඔබතුමාර දෙන්නේ යනකොට ඒක කොහොමද විදියට අත්දැකීම් සමාජය ඇතුලේ මහර ලෙඩන්නේ දාන්නේ උත්තර දෙන්න ඕනේද එළිය උත්තර දෙන්න ඔබතුමා අහන්නේ එහෙම එනවා නම් මගේ පෞද්ගලික මතේ එහෙම එනවා නම් ඒක මාධ්‍ය කියන එක හරි නෑ මොකද ඒක එතුමා ඒ තීරණේ අරන් නැති නිසා ඒක ජවනිකාවේ තවම කැරගෙන තීරණයක් නිසා මම මේක කියන එක හොඳ නෑ මේකෙදි ප්‍රතිපත්තිම වශයෙන් අපි පරාජය වෙච්ච මන්ත්‍රීවරයෙක් ජාතික ලයිස්තුවෙන් ගන්නවට මම පෞද්ගලිකව විරුද්ධයි හැබැයි මේ රටේ දැන් අත් වෙලා තියෙන තත්ත්වය අනුව හමුදාවේ කටයුතු වලටත් සහයෝගයකට මේ රටේ ආණ්ඩුව තුළට එතුමා එහෙම තුළ යම්කිසි මට්ටමක සමබරතාවයක් ඇති වෙන්න පුළුවන් හැබැයි මේක එතුමා දැන් අහපු ගමන් උත්තරයක් දීමේ මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා එළඹෙන 6 වනදා දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අනාවරණය කළා. He'll be coming here on the 6th, leaving early morning on the 10th. Schedule has not still been finalized. We will do that in due course. We are discussing with High Commissioner's office and foreign office. මෙහිදී අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශය පිළිබඳවද හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මාධ්‍යට තර්ජනයක් කරේ නැහැ පාර්ලිමේන්තුවේ. විවෘතව නමක් කියලා විවෘතව මාධ්‍ය ගැන එතුමා විවේචනයක් කරා. දැන් ඉස්සර කාලේ මාධ්‍ය ගැන විවෘතව විවේචන කරන්නේ නැහැ. මොකද්ද කරන්නේ? ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන අයිතිකාරට කතා කරලා කියන අරු වයින් කරනවා හෙට උදේට. නැත්තම් තම්සුගේ ලයිසන් එක කැන්සල්. එච්චරයි. එහෙම වුණේ නැහැ. මාධ්‍ය වේදිකාවේ නම රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රසිද්ධිය කිව්වා. අන්න ඒකයි ඒකයි වෙනස. අග්‍රාමාත්‍යතුමා ඩීල් ගේම් ගහන්නේ අයිතිකාරයත් එක්ක. මාධ්‍ය වේදිකාවට පුළුවන් නම් අග්‍රාමාත්‍ය වේරය විවේචනය ගහන්න. එයිද කියන්නේ? අග්‍රාමාත්‍යවරයාට බැරි මාධ්‍ය වේදිකාව විවේචනය කරන්න.